ඔයාටත් මේක වෙලායි සාමාන්‍යයෙන් වයිෆ් ඔයාට උදේ ඔෆිස් එනකොට බඩු ලිස්ට් එකක් දීලා තියනවා දවසට එනකොට අරන් එන්න කියලා බබා ඒක සාමාන්‍ය දෙයක් නේ බබා උදේ එනකොට ලන්ච් බොක්ස් එක දෙනවා හරි පස්සට අයිය එක හදලා කරලා ඒ ටික ඔක්කොම කරලා හරි දැන් කොට අයිය එකක් දාන් ඇවිල්ලා නැහනේ ගෙදරින් එනකොට විතරක් දාන් එන්නේ හරි ඊට පස්සේ බඩු බිලක් දීලා තමයි එවන්නේ ඒක සාමාන්‍ය දෙයක් නේ පවුලේ අයිය දැන් මේ බඩු ලිස්ට් එක කියන්නේ මම කියන මේ ලියලා දෙන එකක් නෙවෙයි මම කටින් කියන්නේ මේ ඔයා හවසට එනකොට අනේ මේ ඔයි හවසට එනකොට සීනී පොල් තෙලුයි පිටි අරකයි මේකයි කියලා ලිස්ට් එක කටින් කියලා මට නම් එහෙම කියලා වැඩක් නැහැ කියලා දන්නවා දන්නවා එකක් ඕන නම් ගනේ දෙකක් ගනේ ඔක්කොම ටික ගේන්නේ නැහැ කියලා මම දන්නවනේ ආ ආ දෙපාරක් කියන්න ඕනේ නැහැ ඔක එකපාර ලියලා දුන්නම ඉවරයි කියලා දන්නවා ඔය දන්නවද බබා මෙතනදී අපි මේ ෆිල්ම් එකට වයින්වනේ මේ අපි දෙයක් කිව්වම ඒක මතක තියාගන්න නැහැ ගේන්නේ අපි පවුනේ දෙයක් මොනා හරි ගේන්නේ නැහැ කියලා අපි පවුනේ ඒක පවු නෙමෙයි ඒ ඇත්ත පවු තමයි ඒක ඇවිල්ලා මේ ඒක ලෙඩක් නෙවෙයි ඕනම කෙනෙක්ගේ මානසික ස්වභාවය හරි බඩු ලිස්ට් එකක් දුන්නොත් ඒකෙන් 10ක් තිබ්බොත් දේවල් ඒකෙන් ගෑනු පිරිමි ભેදයක් නැහැ ඕනම කෙනෙකුට මතක හිටින්නේ 7යි අහහ මුලින් කිව්ව 3 අමතක වෙලා යනවා මේක ඇවිල්ලා බබා මම මේක ගොඩක් සර්ච් කළා දැන් ඔයා ඇවිල්ලා මෙතන අඩා වැළපෙනවනේ දුක කී කී නිසා මම මොක ගොඩක්ම මම දන්නවනේ ඉතින් මම සයිකොලොජිස්ට් පැත්තට පොඩ්ඩක් බලයි කියලා ඉතින් මම ඒගෙන සර්ච් කළා. එතකොට තමයි මම ඒගෙන මේ හොයාගත්තේ කරුණු ගණනාවක්. මේකේ බිඳුවක් විතරයි. දන්නවනේ මගේ දැනුම ඇවිල්ලා මහා සාගරය වගේ. මේ චිත්තය බිඳුවයි ඉන්නේ වාට. ඉතින් මේ ඒ ලිස්ට් එකේ 10ක් විතර කිව්වොත් අපිට 7යි මතක හිටින්නේ. පළවෙනි 3 අපිට නැති වෙලා යනවා අමතක වෙනවා. ඔව්. මේක ඇවිල්ලා අපේ මනස හරිද? එකපාරකට කෝඩ් කරගන්න ගාන. එකපාරකට 7යි. ඉතින් ඒ නිසා ඔයාගේ වයිෆ් අහගෙන ඉන්න නම් මම ඉතාලම කාරුණිකව බගෑපත්‍ර ඉල්ලා සිටිනවා අද අකීල්ට බනින්න එපා. ඒක එයාගේ වැරද්ද නෙමේ, පිරිමියාගේ වැරද්ද නෙමේ, ඒකේ ස්වභාවය. හා හා හා. මේ මොකද්ද බබා දැන් ඔය කතාව මුලින් දැන් ඔයා මොකක් ගැනද කිව්වේ? මොකක් ගැනද කිව්වේ? ඒකත් මතක නැද්ද? එහෙම මට මතක නෑනේ. ඒක අපිට වැදගත් වෙන දෙයක් නැද්ද ඔය කියන්නේ පටන් ගත්තේ එහෙම මොකක් හරි ගත්තද පටන් ගත්ත කතාව කියන්නේ මේ මනුස්සයෙක් කියන්නේ සම්මානයක් දුන්නා පොඩි මට මතක නෑ මොකලින්ද ඔය පටන් ගත්තේ කියලා මේක කෝඩ් කරලා නෙවෙයි කෝඩ් පැටලිලා